අයිවන් අවුරදු ගාන තිස්සේ ඔන්ලයින් වීඩියෝ හරහ අලුත් දේවල් හදන විදිිය ගැන අලුත් තාක්ෂණයන් ගැන ඒවගේම ආඩිනෝ ගැන ඕගොල ගෙනගන්න ඇති. ඉතින්ගේ හැම දෙයක්ම අපි පෙළගැස්සුවේ නව නිෂ්පාදනවට නව නිපැවුම්වලට රොකුලක් වෙන්න. ඉති ඒක මරමුණු කරගෙන අප විශේෂ පාටමාලාවක් සැලසුම් කළ ඒක 2019 ජනවාරි 6 වෙනිදා පළවෙනි බැජ්ජක ආරම්භ වෙනවා. සම්පූර්ණයම පෙරසැකසුම් කරපු විශ්වනිර්දේශකෙන් ඔබට ගිහිල්ලා ප්‍රොජෙක්ට් බේස් ලර්නින් ක්‍රමවේදයට තමයි මේ පාටමාලාවේ ආකෘතිය සැකසෙන්නේ. මේක කාල සීමාව මාස 3ක්, ඒ කියන්නේ සති 12ක්, පැය 8 බැගින් සති 12ක කාල සීමාවක්. ඉතින් මේකේ පළවෙනි මාසය අපි වැය කරනවා මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියන්නේ මොකද්ද, ඊට පස්සේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ මොකද්ද, ඒ වගේම මයික් කන්ට්‍රෝලර්ස්, මයික් කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් පිළිබඳව මූලික දේවල් කතා කරන්න අපි පළවෙනි මාසය වැය කරනවා. ඉතින් මෙතනින් පස්සේ අධ්‍යයනයේදී තමයි අපේ කෝස් එක වෙනස්ම අධ්‍යයනයකට පැමිණෙන්නේ. මෙතෙන්දී සහභාගී වෙන සියලුම දෙනා විසින්, සහභාගී වෙන කණ්ඩායමේ සියලුම දෙනා විසින් යෝජනාවක් ගේන්න ඕනේ. ඒක තමයි මේ ඉතුරුලා තියෙන මාස දෙක ඇතුළත සම්පූර්ණ කරන්න පුළුවන් තාක්ෂණික ඇප්ලිකේෂන් එකක්, තාක්ෂණික යෙදවුමක් නිෂ්පාදනය කරලා අවසන් කරන්න ඕනේ. ඉතින් මේ තම තමන් මොන වගේ ඇප්ලිකේෂන් එකක්ද නිෂ්පාදනය කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා යෝජනාවක් ගේන්න ඕනේ. ඒකට අපිත් අදහස් හා යෝජනා ඇතුළත් කරලා විශ්වනිර්දේශයේ තියෙන කරුණු සියල්ල කම්ප්ලීට් කරගන්න පුළුවන් මට්ටමේ ප්‍රොජෙක්ට් එකක් බවට අපි ඒක පත් කරනවා. ඊට පස්සේ අපේ කෝස් එකේ ෆයිනල් ටාගට් එක වෙන්නේ මෙන්න මේ කියන ප්‍රොජෙක්ට් එක තනි තනියෙන් අවසන් කිරීම. ඉතින් එක ක්ලාස්රූම් එකක් ඇතුලේ ප්‍රොජෙක්ට් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට නිෂ්පාදනය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ හැම කෙනාගේම හැම නිෂ්පාදනයටම අවශ්‍ය වෙන හැම උපකරණයක් ගැනම, හැම සංවේදක උපකරණයක් ගැනම, ඒ වගේම හැම තාක්ෂණයක් පිළිබඳවම අපි මේ ක්ලාස්රූම් එක ඇතුලේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ටෙක්නික් එක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශාල ව්‍යාපෘති ප්‍රමාණයකට අවශ්‍ය දැනුම මේ පන්තියේදී කතා වෙන නිසා ඕගොල්ලන්ට විශාල කරුණු ප්‍රමාණයක් ප්‍රායෝගිකව ඕගොල්ලන්ට ඉගෙන ගන්න හම් වෙයි කියලා. මේ විෂය කොටස් වලට අමතරව නව නිපැයුමක් ඉදිරියට ගෙනෙන්නේ කොහොමද, ඒ වගේම නිෂ්පාදනයක් වෙළඳපොළට ගෙනෙන්නේ කොහොමද, ඒ වගේම ඕගොල්ලෝ කරන නිෂ්පාදනයේ ප්‍රොඩක්ට් එක වෘත්තීය මට්ටමින් ෆයිනලයිස් කරගන්නේ කොහොමද, මේ වගේ කරුණු පිළිබඳව අපි මේ කෝස් එක ඇතුළතදී කතා කරනවා. ඉතින් මේකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් myhub.lk/courses වලට ගිහිල්ලා ඒකේ තියෙන ෆෝම් එක සබ්මිට් කරන්න. ඒ වගේම මීට වඩා වැඩිදුර විස්තර ඔයාලට දැනගන්න අවශ්‍ය නම් ඒකේ තියෙන ෆෝන් නම්බර් එක කතා කරලා ඔයාලට පුළුවන් මීට වඩා වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් ඉස්සෙල්ල කියපු විදිහටම මේක පළවෙනි කණ්ඩායම 2019 ජනවාරි 6 වෙනිදා ආරම්භ කරනවා. තවත් චීට් කීපයක් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වෙනකොට ඉතුරුලා තියෙනවා. ඔබන්න පුළුවන් ඉක්මනට ෆෝම් එක ෆිල් කරොත් එහෙම ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්න. එහෙම නැතුනත් ගැටලුවක් නැහැ, මේ වීඩියෝ එක බැලුවේ ඔයගොල්ලෝ පොඩ්ඩක් පරක්කු වෙලා නම් ඔයගොල්ලන්ට පුළුවන් ආයි පරක් ගිහලා ඒ ෆෝම් එක ෆිල් කරන්න. එතකොට ඊළඟට එන බැජ් එකට ඔයගොල්ලන්ට ජොයින් වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ පළවෙනි කණ්ඩායමටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ඒ වගේම වෘත්තිකයන් වගේම අවුරුදු 13 ඉහළ පාසල් සිසුන් පවා සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මේ කෝස් එක පටන් ගත්තට පස්සෙත් කෝස් එක ඇතුළේ වෙනස්ම විදිහේ, අලුත්ම විදිහේ දේවල් වීඩියෝ මාර්ගයෙන් ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකදී අපි හම්බ වෙමු.